නැ විපක්ෂය ඉන්නකොට ඒ කියන්නේ අපේ රජයක් හැටියට යහපාලන රජය අපි යුද අපරාධ කළා කියලා පිළිගත්ත නිසා ඒකෙම නොවේ කියලා කියන්න තමයි අපි රාජ්‍යන සංවිධානය කරලා ගියේ. නමුත් අද වෙනකොට ඒ තත්ත්වය වෙනස්. අපේ මේ දේශප්‍රේමී රජයක් තියෙන්නේ. ඔවුන් ඒ මානවකම් කවුන්සිලයේ 31 යෝජනාවෙන් දැන් සමානුග්‍රහකත්වයෙන් ඉවත් වෙලා තියෙනවා. දැන් රජය පිළිගන්නේ නැහැ අපි යුද අපරාධ කළා කියලා. ඒක නිසා මට පුද්ගලිකව ජෙනීවල්ට යන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. නමුත් අත්ත වශයෙන්ම විදේශ අමාත්‍යවරයා විදේශ ලේකම්තුමා ඒ ගැන නිසි පිළිදෙඩට කටයුතු කරනවා. ඒ කොමිටියෙත් මම ඉන්නවා. ඉතින් ඒ මෙවර මානවකම් කොන්සල් ජෙනරාල් වලයාගේ වාර්තාව අපි මුලින්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ප්‍රතික්ෂේප කරලා අපේ අපිට අවශ්‍ය කරන යෝජනා සහ අපිට අවශ්‍ය කරන අදහස් සහ කරුණු අපි මේ වෙනටත් මේ වෙනටත් මානවිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ හැම නෑ මේ මයි රටවල් පහක් කෝ ගෲප් කියනවා. ඒ කියන්නේ එංගලන්තය, කැනඩාව, ජර්මනිය, මොන්ටිග්‍රීනෝ සහ මැසඩෝනියාව කියන රටවල් 6 රටවල් 5 ඔවුන් නියෝජනය ගේනවා කියලා කියනවා. ගෙනේ දන්නේ නැහැ කොහොම වුණත් මේ පැන්ඩමික් නැත්නම් මේ කොවිඩ්-19 මුළු ලෝකෙම පීඩාවට පත් වෙලා තියෙන වෙලාවේ සමහර බලගතු රටවල් පවා කියලා තියෙනවා මේ වගේ බෙදීමක් ඇති කරන මගේ බෙදීමක් ඇති කරන යෝජනා ගේන්න දෙපයි කියලා. මොකද මානවකම් කවුන්සිල් රටවල් 47ක් තියෙනවා. රටවල් 47න් අනිවාර්යයෙන්ම බෙදීමක් ඇති වෙනවා අපිට විරුද්ධව යෝජනාවක් ගෙනාවොත්. ඒකින්ද ඒක නිසා අපේ අභ්‍යන්තර කටයුතු අපිට බලාගන්න කියනවා. බොහෝ විරාට මිත්‍ර රටවල් ඉන්නවා. පසුගිය කාලේ මේ මිත්‍ර රටවල් වලට පවා අපිට පක්ෂව කටයුතු කරන්න නැත්නම් කතා කරන්න බැරි වුණේ අපි යුද අපරාධ කරයි කියලා අපේ අමුදාවල් නැත්නම් අපේ විදේශ අමාත්‍යවරයා පිළිගත්ත නිසා. අදේ තත්ත්වයෙන් නැති නිසා අද බොහෝ රටවල් ඉන්නවා අපි සමග එකග වෙලා අපේ තියෙන අපිට සාධාරණ ඉෂ්ට කරන්නට බොහෝ රටවල් ඉන්නවා. ලංකාවට සම්බාධක පරවන්න නම් නිකම් බෑ. ඒක මේ එක්සත් ජාතිකයේ ප්‍රඥප්තියේ 4 නිසා 7 පරිච්ඡේදයේ 90 සම්බාධක පවත්වනවා නම් ඒ රට අන්තර්ජාතික සාමයට තර්ජනයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ රට වෙනත් රටකට වෙනත් රටකක් ආක්‍රමණය කරන්නට යන්න ඕනේ. එන්නේ ඒ වගේ තර්ජනයක් තියෙනවා නම් පමණයි ඒ වගේ රටකට සම්බාධක පනවන්න පුළුවන්. මොකද ඒකත් පනවන්නේ ආරක්ෂක මණ්ඩලය. ඒ නිසා ඒ විහිළු කතා අපි වාර ගන්න නැහැ. ඒ වගේම තමයි සම්බාධක තියා මොනවා පැනෙව්වත් අපේ රටේ ජනතාව දැනගන්න ඕනේ අපි ස්වාධීන රටක්, අභිමානවත් රටක්. ඒකින්ද සම්බාධක පනවනවා කියලා බිය කරලා අපෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන එක වැරදි. යහපාලන රජේ නම් සම්බාධක පවත්වන්නත් ඉස්සෙල්ලා ඕනතරම් රට පාවලා දුන්නා. මේකට සමානුග්‍රහකත්වය දක්වලා අපේ රටේ රණවිරුවන් ජාත්‍යන්තර යුද්ධාධිකරණයට ගෙන යන්න පුළුවන් විදියට මංමාවත් පවා විවෘත කළේ මේ යහපාලන රජය. උන්ට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ අද මේ සම්බන්ධයෙන් කතා කරන්න. Breaking.lk